Happy's Taste Cooking with Wife. This is Happy's Taste first Sinhala video. අපි අද බලමු කොහොමද ඉතුරු වෙන බත් වලින් වෙනස්ම විදිහට පෝෂදායී දියබතක් හදාගන්නේ කියලා. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය. අපිට වමනා වෙනවා අමු මිරිස්, වේලුණු මිරිස් රතුළුණු ගොටුකල සහ කරපිංච දළු. ඒ වගේමයි අපිට ඕනේ වෙන්නේ එකරයක් දියේ පුඟවා ගත්ත බත්. මේ සඳහා කැකුළු බත්, රතු නාඩු බත්, සම්බ බත් ඕනෑම වර්ගයේ බතක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඉතුරු වෙන බත් මේ වගේ මැටි මුට්ටියක හරි එහෙම නැත්නම් ඇලුමිනියම් සාස්පානක හරි දාලා බත් යාන්තමින් වැහෙන විදිහට වතුර දාගන්නයි තියෙන්නේ. ඒ වගේමයි ලුණු ස්වල්පයක් ඊළඟට අපිට අවශ්‍යම වෙන ද්‍රව්‍යයක් තමයි පොල් කිරි. හොඳින් මතක තියාගන්න ඕනේ ෆ්‍රිජ් එකේ තියෙන එහෙම පොල් කිරි මේකට ගන්න යන්න එපා. අපි මේක උයන්නේ නැහනේ අමුයෙන්ම කන හන්දා අලුතෙන්ම පොල් කිරි තමයි ගන්න ඕනේ. දැන් අපි අර එකරයක් පෙගෙන තිබ්බ බත් එකේ වතුර සියල්ලම ඉවත් කරලා තමයි බත් ටික ගන්න යන්නේ. මුලින්ම අපි බලමු කොහොමද අපේ මේ මිරිස් ටික බදගන්නේ කියලා. අපි මේකට කියන්නේ කබල තියලා බදිනවා කියලා. තෙල් බින්දක්වත් නැතුව පෑන් එකකට මේ විදිහට ගින්දරෙන් කර කර ගන්න ඕනි. ඊළඟට අපේ සියලුම ද්‍රව්‍ය පුංචි කැබලි වලට කපා ගන්න ඕනි. මුලින්ම රතුළුණු කපා ගමු. මේ තියෙන්නේ වතුර ඉවත් කරගත්ත අපේ එකරයක් පෙඟුණ බත් ටික. ඒකට දැන් රතුළුණු එකතු කරනවා. ඊළඟට අමු මිරිස් දරුවන් ඉන්න ගෙදරක නම් අමු මිරිස් එකතු කරන්න කලින්ම ඕගලන්ට පුළුවන් වෙනමම භාජනයකට බත් එකකට රතුළුණු ගොටුකල කරපිංචි වගේ දේවල් එකතු කරගන්න. ඊළඟට අපි ගත්ත ගොටුකොලයි කරපිංච දළුයි කුඩාවට කපලා එකතු කරගන්න යන්නේ. ඔයාලට කැමති නම් පුංචි ළමයි ඉන්නවා නම් ඕගලන්ට පුළුවන් මේකට මේ වෙනුවට වෙනත් ආදේශක පාවිච්චි කරන්න. පෝෂණය වැඩි වෙන විදිහට කැරට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අසමෝදකංකොළ අමුෙන් කන්න පුළුවන් ඕනෑම එළවලුවක් ඕනෑම කොළ වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි කබලේ බැදගත්ත මිරිස් ටික එකතු කරන්න යන්නේ. මේක කැමති නම් පිහියෙන් කපන්නත් පුළුවන්. ඒ වගේම අතින් පොඩි කරලා දාගන්නත් පුළුවන්. ගොලන් කැමති නැත්නම් මිරිස් සැට වෙන් කරලා කෑලි ටික විතරක් අපිට එකතු කරගන්න පුළුවන්. පේනවනේ කබල බැලගත්තට පස්සේ කොහොමද මිරිස් ටික තියෙන්නේ කියලා. තද කළු පැහැයක් වෙලා තියෙනවා. දැන් අපි අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. කිරි එකතු කරනවා. මම නම් මෙතන අරන් තියෙන්නේ මිටි කිරි. හැබැයි ඔයාලට කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට එහෙම මේක හදනවා නම් දියකිරි ස්වල්පයක් දාගන්න පුළුවන්. දැන් මේ සියල්ලම හොඳින් කලවම් කරගන්න ඕනේ අපේ මේ පෙඟුණු බත් ටිකත් එක්ක. ඊළඟට අපි අපේ රසාණුව, ලුණු, ඒ වගේම රසාණුව දෙහි එකතු කරගන්න පුළුවන්. අකමැති නම් දෙහි එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. මේ තියෙන්නේ පෝෂදායි ඒ වගේම ලේසියෙන් හදාගත්ත අපේ ඉතුරු වෙච්ච බත් වලින් අපි හදාගත්ත පෝෂදායි දියබතක්. මේ හබිස් ටේස්ටි ප්‍රථම සිංහල වීඩියෝ පෝෂදායි දියබතක්. මේ වගේ ලේසි පහසු පෝෂදායි රෙසිපීස් තව ඕනේ නම් අපේ channel එක subscribe කරන්න. This is Habi's Taste Cooking with Wife.